බෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා දෙදස් විසිතර ඔබ ලංකාවාසී ලෝවාසි සියලුම දෙනාට. අද දවසේ විශේෂ කාරණාව තමයි දෙදස් විසිහතර වර්ෂය ගැන කොහොමද ඔබට රටට වෙන්න කියලා දැනගන්න තමයි කාගත්ම උනන්දුව තියෙන්නේ ඔබගේ මේ හද දිනෝ යුියෝප්චනලය හරහා ඔබට මම අදදසදී දෙදාසි අතර වර්ෂය ගැන පැහැදිලි කිරීමක් කරන්න තවයි මේ සූදානම් වෙන්නේ. එතකොට මේ දෙදස් විසි අතර ආරම්භය ගැන කතාගරොත් මේ ශ්‍රී සකරාජ වර්ෂ ප්‍රමාණයින් ඉදහස් නම්සය හතලිස් පහක් වු එකන සකරජ වර් ප්‍රමායෙන් ඉදහස් නමසි හතලස් පස්්නිය අවුද්ද මයි මේ ආරම්භ වෙලා තියෙන්නේ එතකොටට මේක සූර මාසක්‍රමයෙන් දනු රවයට යත් නු රිය මයි ්‍රාත්මකමින් පවතින්නේ මේ දනු රවියයට අයත් ජනවාරි මාසේදී මේ ආරම්භ ජනවාරි මාසය ආරම්භ වෙන්නේ අව විසේණිය කියන තිතිය වි කියන තිතිය ක්‍රියාත්මකමින් පවතින සඳුදාදාවසේදී පූරභාග හය විසි දෙකට තමයි ඉරවදාව සිද්ධ වෙන්නේ එතකොට පූරභාග හය විසි දෙක නිරවපුදාව සිද්ධ වන වෙලාවට තමයි මම ඔබට මේ පවිතර ගෙන එන්නේ එතකොට මේ වෙලාවේ ක්‍රියාත්මකමින් පවතිෙනවා නැගැහිට සිතජයේ දනුලග්නය. ගුරුහිමි දනු ලක්්නය ක්‍රියාත්මකමින් පවතිනවා අංශක දාසයයි කලා පහළවෙේ ලග්නස්පූටේ වෙන්නේ. එතකොට ගුරු හිමි දනුලක්්නය ක්‍රියාත්මකය නවා හෝරාවිදියට කටකහිමි චන්ද්‍ර හෝරාව තමයි උදේ හය විසික වෙද්දි ක්‍රියත්මකවින් පවතින්නේ මේ ජනවාරරි පාලවෙ ද. එකොට කුජ හිමි මේේෂ දෙර්කානය, රවිහිමි සිංහ නවාංශකය, බුද්ධහිමි මිතුන ධාධ ශාංශකය, ගුරුහිමි දනු ත්‍රීංශාර්ශකය කියන මේ ශඩ් වර්ගයෙන් ව අවුරුද්ධ ආරම්භ වෙනවා. එතකොට කේතු හිමි මානකතේ හතරවැනිපාදය තමයි ක්‍රියාත්මකින් පවතින්. කේතුට හිමි නැකතකින් තමයි මේ වර්ෂය ආරම්භය සිද්ධ වෙන්නේ. තකොර වර්ශය මුල්දවසේ සූරයවුදාව සිද්ධ වෙන්නේ. ඇතොර කටයි කටකහිමි චන්ද්‍ර පංච මහෝරාව ක්‍රියාත්මක වෙනනවා කටකහිමි චන්ද්‍ර සූක්ෂ මහෝරාව ක්‍රාත්මක වෙනවා. ඔවිදිර තමයි මේ වර්ෂාරම්භය සිද්ධ වෙන්නේ තකොට දෙදා සි අතරයි ජනවාරි පලවෙනිද පෙරවරු හය විසිදකට ඉරවදාව සිද්ධ වෙන මේ කේන්ද සටහනයේ මේ දියට තමයි ග්‍රහ පෙළගැස්ම සිද්ධ වෙන්නේ. රවිකුජ ග්‍රහයින් ඉන්නවා ලගනස්ථානයකන්නේ ධනුරාශයේ තුන්වැන් ඉන්නවා ශනිග්‍රහයා, කුම්බරාශයේ, මීනරාශය ඉන්නවා රාහුග්‍රහයා හතරවැන්නේ. මේශරාශයෙන්ව ගුරුග්‍රහයා පස්ස වෙන්නේ. එතකොට සිංහරාශයඉන්නවා චාන්ද්‍රයා නමවැන්නේ කන්‍යාරාශයෙන්ව කේතු දහ වැන්නේ ච්චිරශීයේ දොස් ඇන්න්න න්නවා බුද් සහ සිකුරු ග්‍රහයි. එතකොට බුදග්‍රහයා වක්‍රවෙලා අතමයි ඉන්නේ මේ වර්ෂය ආරම්භ වෙද්දි එතකොට සිංහ නමාංශක ක්‍රාත්මක වෙන්න එතකොට ලග්න ඉන්නවා සිංහ නමාංශක ක්‍රියාත්මක වෙද්දී එකේ රවඉන්නවා නමාංශ්‍ය කුඩලේ දෙකේ කේතු සිකුරු ඉන්නවා පස්ස න්නේ ශනිග්‍රහයා ඉන්නවා හත්යන්නේ බුද් හ රහ්ග්‍රහයින්ඉන්නවා අටවෙන්නේ අටවැන්නන්නේ බුදසාහ රහ්ග්‍රහයිනඉෙන්න්නවා නමවෙන්නේ කුජග්‍රහයයිඉන්නවා දොළොස්වැන්නේ ගුරු සහ චන්ත්‍රග්‍රහයින්නො මේ නවශ්‍යක කුන්ඩලියේ ග්‍රහ පෙළගැස්ම තමයි කිව්ේ. එතකොට රවිග්‍රහයා මිත්‍රරාශිගත වෙලා ඉන්නවා චන්ද්‍රග්‍රහයත් මි්‍ර රශිගත වෙලාඉන්නවා කුජග්‍රහයත් මිත්‍ර රශසිිගත වෙලා ඉන්නවා බුදග්‍රහයා සමරාශිගත වෙලාඉන්නවා. ට ගුරුග්‍රහයා මිත්‍ර රාශිගත වෙලා ඉන්න. සිකුරු ග්‍රහය සමරාශිගත වෙලා ඉන්න. ශනිග්‍රහයා සක්ෂේෂ්්‍ර රාශිගත වෙලා ඉන්න. රාහු්‍රහායා සමරාශිගත වෙලාඉන්න. කේතුග්‍රහයා සමරාශිගත වෙලා ඉන්න. එ මේ විදියට තමයි මේ ග්‍රහ පෙළගැස්ම සිද්ධ වෙලා තියෙන්න්නේ මේ වර්ෂය අරම්බේදී. එතකොටට අපි නැකත ගැනත් කතා කරමු රවිග්‍රහයා සිකුරුටයිත නැකතක ක්‍රියාත්මකයි මින් පවතිනවා එක කියන්නේ සතුරු රාශයක රවිට සතුරු රාශයකටයත් නැකතක තමයි ක්‍රියාත්මකින් පවතින්නේ රවිග්‍රහය. විතර චන්ද්‍රග්‍රහයා කේතු රායිත නැකතක ක්‍රියාත්මකමින් පවතිනවා. චන්ද්‍රගහයට සමරාශිගත්ත සමග්‍රහ වෙච්ච ග්‍රහයෙකුගේ නැකතක තමයි ක්‍රියත්මකමින් පවතින්නේ. විදර කුජ ග්‍රහයා ට අයිති නැකතක තමයි ක්‍රියත්මගේ ගන මිත්‍ර රශිකටයිති නැකතක තමයි ක්‍රියාත්මකයමින් පවතින්නේ. තර බුදග්‍රහයා කේතු ග්‍රහයායට අයි නැත ක්‍රාත්මක වෙනන බුදුග්‍රහයාත් එකන සමරාශිගත රාශයකටත් නැකතක තමයි ක්‍රියාත්මකමින් පවතින්නේ. ත ගුරු ගහයා සිකරු ග්‍රහයායට අයිති නැකත ක්‍රාත්මකෙනවා ගැන සතුරු රශයකටය නැතක තමයි ක්‍රාත්මකවෙන්නේ. සිකුරු ග්‍රහයා ශනි ග්‍රහයායට අයිති නැකත ක්‍රියාත්මක වනවා කියන මිත්‍ර රාශයකරාඇත් නැතක ක්‍රාත්මකමින් පවතිනවා. ෂනිග්‍රහයා රාහුට අයිති නැකතක ක්‍රියාත්මකමින් පවතිනවා රාහුට අයිති නැකත කියන්නේ මිත්‍ර රශයකරයිති නැකතක ක්‍රියාත්මකමින් මිත්‍ර රාශයකටයි නකත ක්‍රියාත්මකමින් පවතින. තොර රාහුග්‍රහයා ගැන බලමු රාහුග්‍රහයා බුදුග්‍රහයාට අයිති නැකතකයි ක්‍රියාත්මක වෙන්නේ බුදු ග්‍රහයා කියන රාුග්‍රහයට මිත්‍ර රශයයක් මි්‍ර ශික නක තමයි ත්මකින් පවතින්නේ දුදර කේතු ග්‍රහයාගැන බලමු කේතු ග්‍රහයා කූජ ග්‍රහයාට අයිත නැකතක ක්‍රියාත්මකමින් පවතිනවා එතකොට කූජ ග්‍රහයාට අයිත නැකත කියන මිත්‍ර රශයකට අයිත නැතක තමයි ක්‍රියත්මක වන්න කේතු ග්‍රහය උන්න්නො විදියටයි නැකත ආශ්්‍රිතව මේ ග්‍රහයින් ක්‍රියාත්මක වෙන විදි සතුරු මිතුරු භාවය. එතකොට මෙන්න මේ විදියට ක්‍රියාත්මක වෙන මේ වර්ෂාරම්භය. මම නැවතවාරයක් මෙන මේ විදියට මේටික කියනවා. වර්ෂයේ ආරම්භ වෙන්න දවස සඳුදා දවස. නැකත මා නැකත හතරවෙනි පාදය තිතිය අව විසේණිය කියන තිතිය. යෝගය අයිුෂ්මන් යෝගය තයිතිල කියන කරණය. ඔන්න පංචාන්ගෙන් තමයි මේ වර්ෂය සූරය උදාව සිද්ධ වන වෙලාවට මේ වර්ෂය උදාවවෙන්නේ. එතකොට විසිද වන දෙර්කානාධිපතිය ක්‍රියාත්මක වෙනවා කුජ කියන ගහයා. හෙට හතරවෙන් අවශ්‍ය කාධපතිය ක්‍රාත්ම වෙනවා. හැහතර නශිකාතිපතිත් කොජ කියීනග්‍රහයා එතකොට කොජ කිරන ග්‍රහයා මේ ලග්න කුන්්ඩලිය ලගනස්ථානය පලවැන්නේ තමයි ක්‍රියාත්මකවමින් පවතින්නේ තුොට බාධකග්‍රහයා වෙන්නේ බුදග්‍රහයා බුදග්‍රහයා වක්‍ර වෙලා දොළොස් සැන්නේ ක්‍රියාත්මකවමින් පවතින්නවා. එතකොට මෙන්න මේ විදිට ආරම්භ වන්නාව මෙන්න මේ දදස් විසිහතර වර්ෂය පිළිබඳව අපි පොදු පලාාපලයක් විදිට දෙයක් කියනවනක් මෙහම දෙයක් මට පොඩි දෙදයක් කියන්න පුළුවන් එතකොට මේ වර්ෂයේ මුල් මාස් හතරක කාලසීමාවත් තුළ මේ රට රට ගැ කොහම දෙකිරවන රට ටිකක් ට නිදැල්ලේ යන ගතියක් තමයි පේන්නේ නිද කැනෙ එම ආයාර ඔහේ යනවා කියන ඔහේ යනවා කැනෙ සාමාන්‍යෙන් ගමනක යනවා කියන ගතියක් තමයි තියෙන්නේ එකන්නේෙ ප්‍රැවටීම් වලට භාජනය වෙන සමට ජාත්‍යන්තර රැවටීම්වෙන්න පුුවන්ක රැවටීම් වට භාජනයවමින් ගත කරන්නාව අපසු කාලසීමාවක් තමයි මුල් මාස හතරක කාල සීමාවක්. එතකොට මේ මාස හතරයෙන් පස්සේ ඊට පසු කාලසීමාව පුපුරන සුල් ගැන හැම දෙයක්ම උච්චසම තැන ඇවිල් පුරොන තැනට පත්වෙන කාලවක්කෝනොත් තමයි. අප්‍රේල් මාසයෙන් පස්සේල වෙන්නා විතුරු ඉතිරි වර්ෂය ඉතිරි කාලසීමාව තර මේ ජනතාවගේ පීඩන මට්ටමුණක් උපරිම මට්ටමටඇවිල්ලා එක පිපිරෙන තනට පත්වන කාලවක්වා අනතමයි මේ අපප්‍රේල් මාසියෙන් පස්සන කාලසීමාව ගන හැම දෙයක්ම රෝගකාරී තත්ත්වයන්න ඇතිවෙන්න පුළුවන් විශ්බේජ පැතිරීමේ තත්වයන් මතුවෙන්න පුළුව විශබේජ පැතරීමත් එක්කම රෝග වසංගත රෝග තත්ත්වයන් මතුවීමේ තත්ත්යත් පැවතින්න පුළුවන් මෙසියල්ලම හැම දෙයක්ම පිපිරිම් උපරම මටමට වෙල පිපරීමේ මට්ට පත්වෙන හැම දෙයක් ගැනේ දේශපාලනය වඋනත් ආර්ථික වලත් හැම දෙයක්කිම ඒ මට්ටමට උපරම් මට්ටමට පැමිණ එක එතනින් පිපිරිෙන මටමට එ තත්්‍යයයක්ටම අපිල් මසිෙන් පස්සෙ දකරල් ලැබෙන්නේ මේ හලස්සි ම අ තකට මේ දිරි තමයි පොදදු ස්තරය. අපි ලග්නෙෙන් ලක්්නට පලාපල විස්තරයක් ගනවා අපි මේෂ ලක්නය ඉඳලා. ක් වෙන ලක්න්න හට වෙනවෙනම ලක්න්නන පලාා පල විස්තරය අපි ඉදිරියේ දැම තැන්සිට බලමු. ඔබට යම්කිසි අවශ්‍යතාවයක් පැන නගෙනවනන් පෞද්ගිලික කියද සටහන පරක්ෂා කර ගැනීම සඳහා. ඔබගේ පෞද්ියලිකත්තේ යෙන් සඳහහා පරික්ෂායන මුොද මේ තිරේ දිශවන දුරකතනාගේ හා මහා සම්බන්ධ වෙන පුළුවන් වටසප් පරහා හා සම්බන්ධ වන පුළුව වසැප් දුරකතරමාකින් වස්. මේ මැසේ්ජයක් හරහා මහා සම්බන්ධවෙල ඔබට අවශ්‍ර රණාව මහා සම්බන්ධයලා අයිටු කරගන්න පුුවන් මගේ ජෝතිශමය සේවාවන් අතර මෙන්න මේවා ක්‍රියත්මගන උපත්ත ජන්පත සාදාදීමත් සිද්ධ කරනවා ඒයගේ විශ්මිත පලාපලකතනයක් සිද්ධ කරනවා. මල්වර ශාස්ත්‍ර පලාපලේ ක්‍රියාත්මක නො නැට් සමඟ.ඒවගේ මංගල නැකැත්පත්‍රය සාදාාධීම කටයුත්ත සිද්ධ කරනවා ඒවගේම තමන්ට ජෝතිශමය වසයෙන් අවශ්‍ය වන්නව සුබ මුහෘර්ත තමන්ගේ දෛනක ජීවිතය අවශ්‍ය වන්නාව සුබ මුහෘර්ත සාධාධීමේ කටයුත සිද්ධ කරනවා මෙවැනි ජෝතිශමය වසයෙන් සිදුකරන්නාව සියලෝම ජෝතිශමය කටයුතු වට මහා සම්බන්ධවෙල කරගන්න පුළුවන් පෝද්ජිකව මගේ දුකතනා කෙහා සම්බන්ධලා අ්‍ය දේසි දෙගන වැඩ විස්තර දැගැනීම හැකි අවතියෙන. ගේ පූජාමය වැරකරගොසින් සෙත්කා විසාධා සෙත්ක විගායනා කිරීම ාමය සිෙත්්ක විසාදාාදීම සිද්ධ කරනය වගේ සෙත්කව විගායිනා කිරීම දේව සම්‍යෙන් අර. අපි කියන දේව කන්නලවත් ක ලවත් සමගම අවශ්‍ය කරන්නව සෙත්් විගායන තමත් හො ද කිීම ට යුතුස දෙ කරවා. බට අවශ්‍යතාවය මත මහ සම්බන්ධන පුළුවන් නවශ්‍ය ඕනෑමද සිද්ධ කරල දෙන්න. ජෝතිශය වසෙන් පූජමය වර්සය විසිද්ධ කල දෙන්න. මහා සම්බන්ධන්න දුරකතන මාර්ගෙන් තිරේ දීස්වනවා දුරකතන මාගය ඔස්සේ මහා සම්බන්ධනට පුළුවන්. දැන් අපි බලමු ලක්නෙන් ලක්්නයටට මේ දෙදස් විසිය අතර වර්ශය ඔබ රට ලා ලන්කාවාස ලෝවවා ඔබ සිිම්ම දෙනට කුහමද මේක බලපානෙලලාි බලමුද ලක්්න ලක්නට මසල දෙද සි අතර වර්ශය කුම්ඹ ලක්න හමියන්ට බලාවිග කල්ලි බලමු දැන් දශසි අතර වර්ශය කුම්ඹ ලක්න හිමියන්ට මේ විදිර ්‍රසිත්තමක් සමගින් තමයි මේ වර්ශය උදාවන්නේ. ශනීන්නව ලක්්නේ රාහුුවන්නවා දෙවැන්නේ ගුරුඉන්නව තුන් ගන්නන්නේ හත්තයන්නේ චාන්ද්‍රයා අටවැන්න කේතු දහවැන්නේ බූධ සමග සිකුරු එකලොස් වැන්නේ කෝජ සමකරාව. මෙන්න මේවිදියට ග්‍රාහස්තිිත්තමක් පිහිටමින් ආරම්භ වෙන්නාව දෙදස් පි හත වර්ෂය කුම් හිමන් කො ි බල. ඔබ කුම්ඹ ලක්්නයෙන් උපන්නා නම් ඔබට විශේෂයම මට කියන්න තියෙන කාරණාවක් තියෙනවා ලගනේ රෂ්ටක ක්‍රියාත්මකවමින් පවතිනවා කියලා. එතකොට මේ ලනේ රෂ්ටමය ක්‍රියාත්මකවමින් පවතින කාලවකවන්වක් වසරා ක්‍රියාත්මකවමින් පවතිද්ද මෙ මේ වගේ පලාබල විස්තරයක් ගෙනෙන්න්න පුළුවන් කුම්ඹලගන හිමියන්ට තමන්ගේ කීර්තිනාමය තර්මදුරට පතුරුවගන්න පුළුවන් වසරක් වෙනවා වර්ෂය ඒවගේ අලුතින් උසස්තත්වයකට පත්තවෙන පුලුවන් තමන්ට උස්වම් එවගේ තමන් ඉන්න මට්ටමෙන් උසස්වීමක් උසස්තත්වයක් පත්වීමේ ගතියක් තියෙනවා මේ වර්ෂයතුරා එවගේම ඔ ව්‍යාපාරිකෙක් නම් ඔබට යහපත් සුබපල දාහිතත්වයන් ගෙන එනවා මේ ඉදිරිවර්ශයේදී දස්්‍රසි අතරීති වර්ශයේදී.ඒවගේ ඔ රැකියාව නියුක්ත වෙලාඉන්නවනම්ඒ රැකියාවෙන් උසස්සවීමම් ලබෙනවා කියලා කියන්න පුළුවන්. වගේම රැකියාව නිසා ගරු සැලකින් ලැබෙනවා. රැකියාව නිසා පිළිගැනීම් වැඩි වෙනවා. මෙන මේ තත්ව මතුවෙනවා රැකියාවක නියොක් වෙලා ඉන්නවනම් ඔබ රැකියාවෙන් තිරිට යන්න පුළුවන් ව්‍යාපාරිකෙක් නම් යහපත්තත්වයන් මතුවෙනවා. වගේම තමන්ට කොටස් වසයෙන් ලැබෙන්න්න තිබුණාව මුදලක් තිනවන. අන්නේ මුදල් එකවර් ලැබීමේ. ත්යතමයි වසරක් තමයි ක්‍රියත්මක වෙන්නේ එහම තත්ත්වයක් නෑයි මේ කාල සීමමාව ක්‍රියාත්මක වෙන ගැනතමට ලැබෙන තිුණ කොටස්සෙන් ලැබෙන තිමුණදයක් පොලි වශේල් නවල් මන ම ක්‍රමකින් ලැබණ තිමුද ඇත්තපරන දල තිවන අන්නේ මුදල් තත්ත්වයන් එකවර ලැබීමේ තත්ත්යක් තියනවා එකන්නේ වාසිසාගත තත්ත්වයක් තියවා මුදල් ලැබීමේ පිළිබදව. ඒ වගේම ව්‍යාපාරවලට බඩු මිලද ගන්න හොඳ කාලයක් වෙනවා තමන් ව්‍යාපාරි කටයුත්ත සිදරන. ව්‍යපාරටයුත්තට බඩු මිලදීගන්න හොඳම කාල වකවාන වත්තමයි. ඒ බඩු මිලදීගැන ීමදී කාලෙට ඔබින දේවල් මිලදීගන්න ඕන මිලදීගන්න පොළුවන්න්නම් හොඳලා බලබාගන්න පුළුවන්. ගැනේඒක කාලවකවානුවලට ඒක ව්‍යාපාර විශ්ම ස්ථීනවා. ඒ කාලවලට ඒ බඩු මිලදීගෙන ඒ කටයුතු කරන්න ඒ විදිට බිසස් කරන්න පුළුවන් තුළින්. විශාලලාවයක් ලබාගැනීමේ අවස්ථාවක් තියෙනවා මේදා කුම්ඹලක්න හිමියන්ට මේ දෙදා සෙසි අතර ඉදිරිී වර්ෂයේදීඒවගේම ගුණාත්මක වන්නාකමින් ඉහළ බඩු බාන්්ඩ මේ මිලිදීගන්න පුළුවන් ඇුුණත් විශාල වාදායක තත්වයන් මතු වෙන පුළුවන් ඒව ඉතාම වැදගත් ත් වැදගත් බඩු බාන්්ඩ වෙනවනන් ඒ ඉතාමත්ම වැදගත් වාසිදායක බඩු බාන්්ඩ වෙලා එවයින් වාසිදායක තත්වයන්න උදාවෙනවා කියලා කියනවා කුම්ඹ ලක්න හිමියන්ට ඒ වගේම දෛනික අධ්‍යවශදේවා සඳහානයමිත මූලි සම්පත් ඉබියම වගේ ගලාගෙනේ මේ තත්ත්වයක් තියෙනවා මේ කුම්බලක් හිමියන්ට මනිදස් විසිය අතර වර්ශයේදී. එතකොඩ පෙර පරිදි නොකඩවාම ලැබිමින් තිබුණු මූල්ල සම්පත්තිය ඒ ආකාරයම සි පරිදි නිසි ලෙසට ඒ ආකාරයම ලැබෙනව තමන්ට ලැබි නාධෑයක්ක් තිබුණනම් මාසික ලබ නාදාෑමක් දෛනික ලබ ආධෑමැතුම එඒව සි ලෙස නිසි පරිදි එවිදියටම මේ දිරි අවුද්ධ දීත් ඒ දිටම ලැබෙනවා ඒ පිළිබඳවැන රැකි රක්ෂා පිඩා නම් ඒ වගේ දේවල් සිද්ධවෙන්න ෑවි්‍යාර කටයතු ලාබ තියෙනන ඒව සිද් වෙනවා කියලා රකි රක්ෂාලාබ සිද්ධ වෙනවා සිද්ධ වෙනවා කියල සමයි කියන්නේ ගැන තමන්ට ලැබමින් තියෙන ඒ ආදයම්මාර්ග ඒ ආකාරයම නිසි පරිදිම සිද්ධ වෙනවා කියලා තමයි කියන ඒ වගේම ගෙදරට ට දොරට අත්‍යවශ්‍ය පාරිභෝයග ද්‍රවගිය ික කෝමාරි ගෙදරට දුරට ඉබේම ලැබී මේ ඕකෝ මොනයම් හෝක්‍රමයකින් ඉබේම ලැබීම මේ භාගතයවා කොමාරි කුම්ඹ ලක්න හිමියන්ට සුබදායි ප්‍රතිඵල මේ ආකාරට ක්‍රියාත්මක වුණත්ඒ ලක්නේ රාෂ්ටකය ක්‍රියාත්මක වින් පවතන කාලවකවානවත්තමයි මේ ක්‍රියාමක වෙන්නේ. ඇහින්දා මේ ලැබෙන්න තියෙන්න වූ හොඳ ගති කන්න හොඳ ආදායම්මාර්ග හොඳ ලක්ෂණ මෙ සියල්ලම සියට පනහ මටමේ මයි තිෙන්නේ ලක්නේ රා්ටක ක්‍රියත්මක හිද. එහිදා අපි ලැබීන් සියයක් කියල ගත්තොත් පනහක් වගේ තමයි ලැබින් තියෙන්නේ මොකද ඒරෂ්ට්‍රකය හින්ද. මේ බාධකාරිී මත්තත්වයන් මත තමයි මේ කුම්බලක් හිමියන්ට මේ වර්ෂයකිවාගනයන්න සිද්ධ වෙන්නේ. මම මෙන්න මෙහෙම කියනඔ ඔබට දදාශසි අත වර්ශය කුම්බලක්න හිමියන්ට සුපලගෙන දෙන්න වර්ෂයක් කියලා කියනවා. නමුත් ලක්නේ රෂ්්‍රකයක හත්මක වෙන හින්දා. පලත්යන් අඩු ේට පාතින ැ ව බාධාකාරිතත්්‍යයන් මතුව මේ කර තියන හිද ම එන්න මේ කියන්නාව පිවෙෙට්ටික් රන්න පොලන්න්න. ඉතාමත්ම වටනවා ඒතවත් මොහොදැයිගිලම කියවා මේ පිළිවෙත් අනුගමනය කරන්න මේතුනින් ජීවිතයගන්න කුම්බලක් හිමන් දස සි අතර වශ උනන්ද වන්න කියල ම කාන්ේම ඉල්ලසිරනවා. විශෂම මෙනේදේ කරන්න යාචකයන් වුවෙන් කළහැ උපකායක් සිදු කරන්න. ම තොේ දහම යාචකයමේ මට බත්කටක් කදන්න ලන් ත් පකටකදන්න මුදල් නොට්ක් සම ත් පකටක්දන්න ොන් ටවා රපියල් විස්ස නක් කරන්න මුදල් නොට්වක් සයිත බත්කටක දීලා ඒ ආචකයාවගේ හිත සර කිරීමටයුතු කරන්න ආහටික් ලබදන්න මුදලින් උදව කරන්න ඇුම් පැලන ලබාදන්න ලනන් න දන ලබාදන්න වැනි දවල්සිතු කරන්න යාචකමමේ ඒතකොට මේ කොම් ලක්න හිමියන්ටමේද. ැබෙන්න්නැතිවෙන්න වුල් ම දේවල් සියල්ලම ලබා ගැීම හැකවත්වනේ වගේම ඒරෂ්ට ගතියෙන්. තර්මක් දට මිදමේ තත්වයන්ට යන එකන පින්දහම් කිරීමෙන්ත් ඒරෂ්ට ගති හැමදේම අපල කාරිතත්වයන් පාලනය අහම කරන්න බෑ සාමාන්‍යෙන් අපි කරපු පින්පාවවනුව දුෘටකාර්ම දුරට කර්ම කෙල ර්ග දෙකගත්තියෙනවා. දෘඩ කර්ම කියන්නේ තාදකරම ඒවා වෙනස් කරන්න බෑ කවදාවත් ඒ ගේවලතම අවසං කරන්නවෙන්නේ අදරෘු් කර්ම ගෙවා අවසං කරන්න පුළුවන් ඒවා ඒවාගේ දේවල් වෙනස් කරන්න පුළුවන් ඒවා ඒවාගේ දේවල් ය අදරුඩ කර්ම අපිට වෙනස් කරන්න පුළුවන් මෙමගේ පූර්ණ කර්ම වල කටතුර ත වීම ඒ ශ්‍ර ැ විතුදුගෙන පොද පූජ පවත්තන්න පින් අන ෝදරන්න පිහිි පත්න්න කෙළ කන්ත ලසවා විශෝෂයෙන්ම ගණතේ හාදුරන් වහන්සේ වෙනුවෙන් පිහිට පතන්න ගනද හාමුදුරුව. උඩක් අයට උද හපදව කරන කෙනෙ කනදේ හාදරුව උදහඋපදව කරහි අන දෙයන් පිහිට පතන්න. ඒවගේ රෂ්ටක ්‍රාත්මගේ තියෙන හින්දා ශ්‍රවිශම දෙදවයන් වඩුවෙන් සෙත් කල් ගයනා රීම කටයුතු සද කරන කාන්තේම මේ දේවල් සිද්ධ කරමින් මේ දවරුන් යදමින් මේ මං කියයන්නාව පිළිවෙත් කරමින් මේ වර්ශය ගත කරන්න දෙද විසිහතර වර්ෂය කුම්බ ලක්නහිමයන්ට ඉදාමත්ම සාර්ථක වර්ෂයක් වේවි. ඔබට පෞද්ගලක කෙන් සටහන්න පරික්ෂාවක් කරගන්න වශ්‍යනම්. යම්කිසි මහා පෞද්ගිලික ජනගනීමට වශනං මහා සම්බන්ධ වෙන්න තිරේ දෙස්සන දුරකතනාන්කයට එසස් පණ විඩක් වර්සය පණ විඩක්කීමෙන් හෝ දුරකතනමතුවක් ලබාද මහා සම්බන්ධවයන පුළක්. ඔබට ජන් ජෑම වවාගේම ප්‍රාර්ථන කරන කුම් බලක් මට දශ අතර වශ.